සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නචිත් මාතරකේ මම බල්කියුදල මත ප්‍රථම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බොරගහ කන්ද ජලාශී බාන් දොරටු ජනපති අතින් විවෘත කෙරේ කතානායකට විරෝධීපා ආණ්ඩු පක්ෂය අදත් සභාවට නොයයි ඇමති වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට යෝජනාව නීති විරෝධී බවට චෝදනා පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනාගේ මරණ ඝාතන බවට සැක පරීක්ෂණ දිගටම ඇමරිකා ජනපති රුසියා ජනපති හමුව අවලංගු කරයි විසේක්වන සියවසේ මහා වාරි විස්මිතේ වන මොරගහකන්ද කලුකංග ජලාශය ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශී වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා රජරට ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා දුටු දීර්ඝකාලීන සිහිනයක් සහ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ යටතේ මෙරට ඉදිකෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමය වන්නේ මොරගහකන්ද කලුකංග ජලාශය ව්‍යාපෘතියයි मोरगह कंदे जलाशय व्यापृतिय आरंभ किरुने देदहस हत वसरे दी जनाधिपति तुमांगे मगपिन वीमेन देदहस पहलव वसरे सिट व्यापृतिये कटयुतु नव जवेकिन क्रियात्मक किरुना कॉंक्रीट पस्सह कलुगल पिरवु वेली तुनक सहित मिरट एति एकम जलाशय में आई मोरगह कंदे जलाशय समस्त जलधारिताव अक्कराडी हार लक्ष हेट धासक एय पराक्रम समुद्रे मेन सिवकुनेकट आसन्नई एतुलिन कुंबुरु अक्कर असु देदहसाक अस्वेद्दीमट नियमिताई मेम व्याप्रते याटते उतुरु मेद वयंब सह नेगेनिहिर पलात आवरने करमिन लोकु कुडा वेव देदहसकट पमन दियवर सेपेनवा उतुरु मेद पलाते वेव एकदहस हायसेकट सह वयंब पलाते वेव तुंसिय तुनकटद जलय निकुत कल हेकी एम पलात्वल अक्कर लक्ष तुनाक अस्वद्दा पौल लक्ष पहलवकट इन सेत सेलसिय हेकी वनवा पौल लक्ष तुनकगे पानीय जल आवश्यकताद सेपिरिय हेकी मोरगह कंद जलाशय मगिन विदुलियद निपदवनवा विदुली बलागारे जनन यंत्र तुनेन जातिक पद्धतियट एक्वन विदुली धारिताव मेगावट 25ක් मेतुलिन वार्षिकव इतिरिवन इंधन पिरिवेय रुपियल मिलियन 336ක් जलाशयन अपेक्षित मिरिदिय मत्स्य निष्पादन धारिताव टोन 3000ක් වනවා එමගින් अपेक्षित आदायम रुपियल मिलियन 225ක් मोरगह कंद जलाशय रणदियवर मुदाहरीम पसुगे जनवारी अटवनदा जनाधिपतितुमा अतिन सिदुकेरुना මේ පිළිබඳ දර්ශන සහිත වැඩිදුර තොරතුරු සවස 6:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න අද පෙරවරු 10:30ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සාකච්ඡා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. ඉවරලා බලමු ඇවිල්ලා කතා කරමු. මාධ්‍යට ඇයි ඒ කියන කම ලැබෙන්නේ? දැන් බලාපොරොත්තු වෙනවා. मुख इन अगम दीले अन्न वगैन අද උත්සාහ කරන්නේ ආනුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට පරිබාහිරව යෝජනා සම්මත කරන්නනේ. ඉතින් ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න විදියකුත් නැහැ. ඒක අනුමත කරගත්තට තේරුමකුත් නැහැ. ආනුකම ව්‍යවස්ථාවේ 154 වෙනි වගන්තිය විශේෂයෙන්ම මුදල් පනතක් සම්බන්ධයෙන් මුදල් කපා හැරීමක්, අඩු කිරීමක්, එකතු කිරීමක්, වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඕනෑම යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් ආණ්ඩු පක්ෂ ඇමතිවරයෙකුට පමණයි කියලා බොහොම පැහැදිලිව කියලා තිබුණා. ඊට එහා පැත්තේ මොනම නීතියකින්වත් මොනම ක්‍රමයකින්වත් ඒක ආපහු හදන්න පුළුවන් කමක් නැහැ. මේ අද තියෙන්නේ සම්පූර්ණ වැරදි අදහසක ඉදිරිපත් කළා තියෙන දේ රට රවටන්න ගේන දෙයක්. ඒ නිසා මේක පිළිගන්නවත් නීති විරෝධී රීති විරෝධී කතානායකවරයා ගැරැස්වීමට යන්නවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ නේ මෙලෝද? එයාගේ කැලෑවේ නීතියෙන් එයා පාර්ලිමේන්තු කරන්නේ. ඒක සම්පූර්ණ නීති විරෝධී. එයා ගත්ත සියලු තීරණ මාධ්‍ය මේ ඉන්න කොටම සිංහල තීරණ.
මේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් ආණ්ඩුවේ ප්‍රස්තාව කියවන්න. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන්න. ඒක තමයි කරන්න තිබෙන්නේ. පරිශනාත්මකව මාත් වැඩ කරන්න. දැන් ඔබතුමාලට බහුතර බලය තියෙනවා. ඔබතුමාලා ආණ්ඩුව අරගෙන යන්න දැනගන්න ඕනේ. ඉතින් ඔබතුමාලා ගන්නෙ නැතුව, එතුමාලා ගන්නෙ නැතුව අපි කොහොමද තීන්දුව తీරන ගන්නේ? ජනාධිපතිතුමා ගැසට් වලින් ගැසට් මගින් ජාගමැතිවරයා පත් කරනවා නම් මොකද්ද අපි කරන්නේ? सहयोगी दुन देशपालन पक्ष टीएनए जेवीपी दिगट आप खंडाय मम इन जाति पक्षे करू जय सूर्य आंडु की आंडु बल्ले मेहवा पुलवांग तत्व क्रियाकरण आय उसाव्यक नडुअ्येदी अभी मिथन वेल अपे क्रियाकलाप्य अपट ईट सामगिनी अन्न बैन मे तेनो ने मेरटे अभी पीलगत्तु मूलिक सिद्धांत उसाव्य नडुअ्येनो अपे मूलिक प्रश्ने गेन अभी मे मूलिक प्रश्ने गेन क्रियाकारी वेनु एवं बैन इवते इवते नड़ती एक्साध्यात्क पक्ष को देवा की नोवेच මෙතර පාර්ලිමේන්තුව අද පෙරවරු 10:30ට වැස්සුණා. කතානායකවරයාගේ අත්නු මතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂය අද දිනේද සභාවාරයට සහභාගී වුණේ නැහැ. ඇමතිවරුන්ගේ වේදම් කපා හැරෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනීමට විපක්ෂය කටයුතු කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින ධනුෂ්ක බණ්ඩාර. ධනුෂ්ක मंत्री प्रकाश क्रीम सिद्धकला विपक्षी मंत्री वरुण समगम अदहास मध्ये कथानायक प्रकाश कले तमन पक्षग्राही क्रिया नोकल भवत तम हृद साक्षियट एकंग क्रियाकल भवत कथानायक वरिया इन अन पार्लिमेंट मंत्री एम ए सुमंदिर महता प्रकाश कले जाति अग्रमात्य तन लबागनीम संदा सहेदी मेनु हिम जाति संधान जाति पक्षेट एक किसी से सिद्ध नुवन भवाय ඔක්තෝබර් 26 වෙනිදාට පෙර තිබූ තත්ත්වයට ආණ්ඩුව ගෙනා යුතු බවත් ඒ සඳහා තමන් සහය වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් සුමන්දිරන් මහතා ප්‍රකාශ කළා. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවන ලිපියක් තමන් ජනාධිපතිතුමාට බාර දුන් බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ කාර්යමණ්ඩලවලට මුදල් වෙන් කිරීමට බලයක් නොමැති බවට වන යෝජනාව සඳහා චන්ද විමසීමක් සිදු කළා. චන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් තොරව එම යෝජනාව සම්මත වුණා. ඒ අනුව කතානායකවරයා පාර්ලිමේන්තුව එළඹෙන පසුවෙන දින දක්වා කල් තැබුවා. ඉන් අනතුරුව ආණ්ඩුපක්ෂයේ මාධ්‍ය හමුව පැවැත්ුණා. ආණ්ඩුපක්ෂයේ මාධ්‍ය හමුවේදී දිගින් දිගටම වැටි ඇමතිවරුන් සඳහන් කළේ මේ කතානායකවරයාගේ අත්නෝමතික කලාපයේ තමන් දැඩි ලෙස හෙලා දකින බවත් කැබිනට් අමාත්‍යවරයෙකුට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවත් මේ සඳහා වෙනත් කිසිදු ක්‍රියාපටිපාටියක් නොමැති බවත් පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම සඳහන් කළා. ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නට පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම සමු ගන්නවා ධනුෂ්ක බණ්ඩාර. ස්තුතියි ධනුෂ්ක. මේ අතර ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ කතානායකවරයාගේ අත්නෝමතික ක්‍රියාකලාපයට එරෙහිව බවයි එහිදී අදහස් දක්ව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ. මෙතන මුල ඉඳලම මේ ප්‍රශ්නේ වැරද්දුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් අපිවත් නෙවෙයි. මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම වැරද්දුවේ කරුණාරත්න ජයසූරිය මැතිතුමා චණ්ඩිකම් කරන්න. එතුමාට අවශ්‍ය වෙලා තියෙනවා ඊළඟ ජනාධිපති පොදු අපේක්ෂකයා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨෙක් මේ පහුගිය දවස්වල අපේ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාට කතා කරලා කියනවා ලබන සැරේ අපි පොදු අපේක්ෂකයා වෙන්නේ කරු ජයසූරියනේ. එතන අපිට වැඩ කරන්න පුළුවන්.
අද යාගේ පෝස්ටර්ස් ගාලා තියෙනවා මම දැක්ක එක්සත් ජාතික පක්ෂේ. එතන එක්සත් ජාතික පක්ෂේ වෙනුවෙන් වැඩ කරනවා හොඳට පේනවා. විවස්ථාවේ බොහොම පැහැදිලිව තියෙනවා විධායක විවස්ථා ආදායක අධිකරණය මේ ආයතන තුන හරහා තමයි ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා විධායක සහ විවස්ථා ආදායක අතර දැම් ගැටලුවක් තිබෙනවා නම් ඒ යා යුත්තේ අධිකරණයට. මේ මොහොත වෙනකොට අධිකරණයේ මේ 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 ප්‍රශ්නය साक्षा वेमें पाद वेमें पवतिर एवं दिन नियम कर शीलाचार शिष्टाचार क्रमया क्याटते मेघन खटयुत कर्णवन कल हे सह कल युक्त एक मदेयाय वैडिकाल तव दिन की प्याण उत्साह अधिकर्णीय विशेन्दन अवसानती इंदु बारगनीमे वेडपिलवरतमाय अपिशेरुदनाम याय බඩකලපුව වවුනතිව් පොලිස් ස්ථානයේට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියෙන් නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හදිසියේ මියාම ගැන පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. බිම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා එම මාර්ග බාධකයේ අසල මියගොස් සිටියේදී අදුදැසන සුවා කෙනුණා. මරණයට හේතුව මෙතෙක් හෙළිව නැහැ. පොලිස් ප්‍රතිවරයාගේ නියෝග මත බඩකලපුව කොට්ටාෂ බාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණ යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මේ අතර මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. බඩකලපුව මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාද සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළා. ඒ අනුව අදාළ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බඩකලපුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් නීතිඥ සංගමය රත්නපුරයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා. එහිදී නීතිඥ වරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මේ අවස්ථාවන විට ව්‍යවස්ථාදායකයේ එක්තරා පිරිසක් කරගෙන යන කාර්යභාරය ව්‍යවස්ථාවට පටහැනි, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි, නීතියට පටහැනි කියන කාරණා මත අපේ පාලක පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී බලය හිමි, ජනසම්මතවාදය හිමි සමාජයක ජනතාවට ඒ බලය ලබා දීලා සුදුසුම ක්‍රියාමාර්ගය කුමක්ද කියන කාරණේ තීරණය කිරීමේ අවස්ථාව සමස්ත ලාංකික ජනතාවට ලබා දිය යුතු කියන එකයි අපේ ස්ථාවරය වන්නේ. පැහැදිලිව දක්වලා තිබෙනවා මෙවැනි මෝසම් පත්‍රයක් මගින් කිසිම බලපෑමක් සිදු කරෙමෙට නොහැකි බව 152 වෙනි වගන්තියේ තියෙනවා. රාජ්‍යයේ ඒකාබද්ධ අරමුදලෙන් නැතහොත් ජනරජයේ වෙනත් අරමුදලකින් යම්කිසි මුදලක් ගෙවීමට හෝ එකී මුදල් වලට වැය බරක් පැවරීමට හෝ යම්කිසි බද්දක් පැනවීමට හෝ තත්කාලයේ බලපවත්නා යම්කිසි බද්දක් ඉවත් කිරීමට වැඩි කිරීමට නැතහොත් අඩු කිරීමට හෝ බලය පවරන්නා වූ කිසිම පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් අමාත්‍යවරයෙකු විසින් විනා අන් කිසිවකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය. තවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතොත් මිස හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම් කිසි ආකාරයක අනුමත කොට ඇතොත් මිස එවැනි පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හෝ අමාත්‍යවරයෙකු විසින් වද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය කියලා. පාර්ලිමේන්තුව ඇතුලේ ඇති වුණු කලබගෑනියෙන් හානි වෙච්ච දේපළ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා ජනතාවගේ මුදල් අවභාවිතා කළා, ජනතාවගේ මුදල් වලට හානි කළා කියන කාරණය සම්බන්ධයෙන් පැමිණිලි කරන්න කියලා. එහෙම කියන එක්සත් ජාතික පක්ෂයට මතක් වුණේ නැද්ද ජාතික දේපළ මහ බැංකුව කොල්ලගනකොට පළාත් පාලන ඡන්දය අවුරුදු 3කට වැඩි කාලයක් කල් දානකොට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ නැද්ද කියන මේ කණ්ඩායමෙන් අපි අහන්න කැමතියි. විපක්ෂයේ ගොඩක් අය යෝජනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍යතුමා නැවත බලය පිටවන්න. එයින් කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයින් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙනවා කියන එක අපිට නිගමනයකට එන්න බෑ. මේ අවස්ථාවේ තියෙන ව්‍යාකූලත්වය මගහරවා ගන්න තියෙන ප්‍රධානම විසඳුම තමයි මහමැතිවරණයකට යාම. ගරු කතානායකතුමාගේ මෙහෙවීම යටතේ කෑකෝ ගහලා එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවට එරෙහි අනිකුත් කණ්ඩායමකතොල විවිධ කටයුතු පාර්ලිමේන්තුවේ කළත් ඒවා නීත්‍යානුකූල නොවන බවට පත් වෙලා. දැන් කෙටි විරාමයක්. ඔබ නැතත් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමකෙන් වහාම ඡන්දයක් පවත්වන්නේ ඉල්ලමින් බහුපාර්ශ්වික වෘත්තීය වේදීන් පිරිසක් කොළඹ නිදහස් චතුරස්‍රයේදී සමකාමී විරෝධතාවක නිරත වුණා. ඊට කළමනාකරුවන් වෘත්තීය වේදීන්, බාධ්‍ය වේදීන්, නීතිඥයන් හා කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඡන්දය කල් දැමීම නෙමෙයි මේට විසඳුම. ඡන්දයක් ලබා දීමයි මේ රටේ මේ තියෙන වර්තමාන තත්ත්වය අවසන් කරන්න පුළුවන් මේ ජනතාවටමයි. ඒ නිසා ජනතාවට බලය දෙන්න. පාර්ලිමේන්තු යුද පිටියක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව තුළ එහෙම් පිටින්ම නාඩගම් මඩුවක් වෙලා තියෙනවා. ඡන්දයක් හරහා අපිට පුළුවන් වෙනවා ඉදිරි සීවසර ගැලපෙන බුද්ධිමත් උගත් විද්වතුන් පිරිසක් තෝරගන්න. පහුගිය අවුරුදු 3.5ක් පුරාවටම ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ. වුන් බදු බරින් මිරිකලා හරියට කන්න බොන්නවත් නැතුව මේ රට ආර්ථිකයෙන් බිඳුවටම වැටිලා ජනතාව බොහොම පීඩාවට
ජීවත්වෙලා ඉන්න මොහොතක උන්ට අවශ්‍යතාවයක් තියෙනවා ඔවුන්ගේ ඡන්දයෙන් මේ රට වෙනස් කරලා හරි දැක්මක් තියෙන පාලකයන් පිරිසක් මේ රටට ගෙන එන්න අපි කියනවා එක්සත් ජාතික පක්ෂය මේ රටේ බැඳුම් කර වංචාව එවැගේම පන්සල් වල කැට කැඩීම හාමුදුරුවන් රිමන්ඩ් කිරීම එවැගේම එදා වේල හම්බ කරන් කන මිනිසුන්ට එදා වේල නැති කිරීම සහ අපේ බදුමුදල වංචා කිරීම සම්බන්ධයෙන් අපිට දැඩි පීඩනයක් තිබ්බා එක්සත් ජාතික පක්ෂයත් එක්ක කරුණාකරලා අපි හිතන්නේ අපිට අපේ ඡන්ද බලය ඡන්ද අයිති අපිට දෙන්න වත්මන් දේශපාලන අර්බුදයේ හමුවේ රට අරාජික නොකර වහාම මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා මේ රටේ ඇති වෙලා තියෙන අර්බුදය විසඳන්න නම් අපිට මැතිවරණයකට යා යුතුයි. මේ මැතිවරණයේදී අපේ රට වෙනුවෙන් හිතලා රටේ අනාගතය වෙනුවෙන් හිතලා කටයුතු කරන්න කියලා අපි රටේ සියලුම දේශපාලන තරුණ කණ්ඩායම් වලින් අපි ඉල්ලා සිටිනවා. එහෙට මෙහෙට පයින් මන්ත්‍රීවරුන් ඉන්නේ. මේගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් නැතිකම තමයි අපි දකින මූලික වැරද්ද. ඇත්තටම දුකයි. අපේ අනාගතයේ තියෙනවා, අපේ පසු වෙන අනාගතයේ තියෙනවා මේ දේශපාලඥයෝ තනිකරම තමන්ගේ බලය සහ ධනයට කෑදරව තමයි මේක කරන්නේ. මේ රටේ අද තියෙන දේශපාලනයත් එක්ක හැමෝම ඉල්ලන්නේ උගත් බුද්ධිමත් තරුණ පිරිසක්. අපිට රටට අවශ්‍යයි අපේ මේ මාතෘභූමිය එදා තිබුණ වගේ සරුසාර කරන්නට. ඉතින් ඒක නිසා සියලු දෙනාටම ආරාධනා කරන එන්න අපිත් එක්ක එකතු වන්න මේ රට අපට හදන්න පුළුවන්. ජනතාව විදිහට අපි ඉල්ලන්නේ මැතිවරණයක් තියන්න. මැතිවරණකදී අපි තීරණය කරන්නම් කවුද පාර්ලිමේන්තුවට යවන්නේ කියන එක. ඒක තමයි අපේ පරම අධිපත්‍යය. අපි ඒක දෙන්න කර සියලු දෙනාගෙන් වගකීම් පාර්ශවයෙන් ලැසිරිනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය කෑලි කිහිපයකටම බෙදලා තිබෙන බව අපිට පේන්න තිබෙනවා. ඒ නිසා තමයි ඔවුන් මේ වෙලාවේ ඡන්දෙකට යන්න බයෙන් ඉන්නේ. හැබැයි ඔවුන් කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ප්‍රජාතන්ත්‍රය. ඒ කියන්නේ ජනතාවගේ පාලනය. ඉතින් අපි ඉල්ලන්නේ අපි පෙන්වන්න ජනමතේ කාටද කියලා අපිට ඡන්දයක් දෙන්න කියලා. මැතිවරණ කල් දාපු පක්ෂයක් ඒ නායකයෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඒක හරි විහිළුසහගත තත්ත්වයක්. මේ රටේ තියෙන අස්ථාවරභාවය විසඳන්නට නම් එකම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය. ඒ නිසා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න අවශ්‍ය සහයෝගය මේ සියලු දේශපාලන පක්ෂ විසින් ලබා දෙන්න කියන ඉල්ලීම මේ වෙලාවේ කරමු. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත අයිතිකරුවන් මේ රටේ සියලුම පුරවැසියන්. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලන ඒ නෝනලා මහත්තයලා ටික හම්බන්තොට වරාය ඇතුළු රටට වැදගත් රටේ ආර්ථික මර්මස්ථාන විදේශීකරණයට ලක් කරද්දී ඒවා විකුණන්නට සැරසෙද්දී ඔබලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඔබගේ අයිතිය වෙනුවෙන් පාරට ආවේ නැත්තේ ඇයි? ඉතිවරණ සිටියම හකුලලක් මේ මැතිරණ කල් දානකොට ඔබට ප්‍රජාතන්ත්‍රවාදයේ මතක් වුන්නේ නැත්තේ ඇයි? තරුණ වෘත්තිකයන් වශයෙන් අපි කියන්නේ අපිට මැතිවරණයක් ලබා දෙන්න අපේ පරමාධිපත්‍ය අයිතිය ලබා දෙන්න වෘත්තිකයන් හැටියට ඇත්තම අපේ මතය තමයි කිසිම ආණ්ඩුවකින් ලංකාවේ ආරක්ෂාවට සහ ලංකාවේ ආයෝජන ලංකාවේ ආර්ථිකයට දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන ජාතික සම්පත් විදේශීකරණය හෝ විකිණීම සිදු නොකළ යුතුයි කියන එක ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව අපිට බොහොම කනගාටුයි. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ රට ආරාජික නොකර මහමැතිවරණයකට ගිහිල්ලා ජනතාවට කැමති රජයක් පිහිටවීමට කටයුතු කරන්න කියලා. ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ මැතිවරණයකට ගිහිල්ලා රට යථා තත්ත්වයට පත් කරන්න කියලා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සේවාව දේශපාලනීකරණයට ලක් කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පූර්ණ සහාය පළ කරන බවයි ඔවුන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. අපි දන්න විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වේ යාට ලංකාවේ ඕනම රෝහලක ඖෂධ අඩු වෙනකොට එතුමාගේ කම්පියුටරේට දැනෙනවා කියලා. අපි දන්නේ එහෙම එකක් වුණාද නැද්ද කියලා. අද වෙනකොටත් රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වෙමින් තිබුණා. එතකොට එතුමා දැන් කියනවා මේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා පත්වීමත් එක්ක තමයි ඖෂධ හිඟයක් ඇති වෙන්නේ නැන්නේ කියලා. අපි දන්නේ නැහැ එතුමාගේ වැඩ පිළිවෙලක් තිබුණාද කියලා මේ රටේ ඖෂධ හිඟයක් නැවත ඇති කරලා මොකක් හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්න. හැබැයි අපි ඉතත් පැහැදිලිව කියනවා නව සෞඛ්‍ය අමාත්‍යවරයා මහ ජනතාව වෙනුවෙන් ගන්න තීරණත් එක්ක මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය රකින්න ගන්න තීරණත් එක්ක රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කිසිදු පැකිලීමකින් තොරව මේ රටේ උන්නතිය වෙනුවෙන් පෙනීන සූදානම් මේ සෞඛ්‍ය අමාත්‍යවරයා මහජනතාවට හිතවත් වැඩ පිළිවෙලක් ගෙන යන තාක්කල් එතුමා සමග කටයුතු කරන්න අපි සූදානම්. මේ මහජනතාවට මහජනතාවගේ සෞඛ්‍ය ප්‍රමිතිය රකින්න මේ රෝගී ජනතාව ජයග්‍රහණය කරන වැඩ පිළිවෙලවලදී අත්වල බැඳගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයක වැඩ කරනවා. වසර පහකට පත් කළ රජයක් රටට වින කරනවා නම් මහ මැතිවරණයකින් නව රජයක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇති බව විද්වත් දේශ හිතෛෂී පෙරමුණ පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්
ඔගොල්ලෝ දැක්කා ගිය දවස් ටිකේ මේ පාර්ලිමේන්තුවේ කියනවා මේ අලුතෙන් පත්වෙච්ච අගමැතිතුමාට සහ විරුද්ධ විශ්වාස භංග යෝජනාගේ. ඒ කියන්නේ ඔවුන් අනිත් පැත්තෙන් පිළි අරන් තියනවා නව අගමැතිවරයෙක් ඉන්නවා කියලා. 2015 ජනවාරි ජනාධිපතිවරණයක් තිබ්බා. විධායක ජනාධිපතිවරයෙක් පත් කරගන්න. විධායක ජනාධිපතිවරයාට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරවන්න. එතුමා තමයි දැනට ජනාධිපති. ඒත් එක්කම තරං කර අනික් එක්කන කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයා. ලක්ෂ 58ක් විතර ඡන්ද ඇරන්. දැන් එතුමා අගමැති. ඒ කියන්නේ රටේ බහුතරයම ඡන්ද දැන් දෙකම එකහුව වෙලා තියෙන්නේ. මේ දෙන්නම දැන් කියනවා අලුතින් ඡන්දයකට යන්න ඕනේ. ඒ කියන්නේ මේ රටේම ජනතාව දැන් කියනවා අලුතින් ඡන්දයකට යන්න ඕනේ කියලා. මේක ව්‍යවස්ථානුකූලයි. දැන් අපි පක්ෂයක් සන්ධානයක් හැටියට ගත්තොත් මේ 113 කාටවත් නැහැ. එහෙම වුණොත් අපි විපක්ෂය කියලා හිතාගෙන ඉන්න පිරිසත් එක්ක තමයි මේ ගනුදෙනු කරන්නට වෙන්නේ. ඉතින් ඒකට පැහැදිලි බහුතරයකුත් නැත්නම් රටත් මෙච්චර අස්ථාවර තත්ත්වයකටපත් වෙලා තිබෙනවා නම් අප දකින හොඳම විකල්පය තමයි කාට මනාප නැති වුණත් මහා මැතිවරණයකට යා යුතුයි කියන තැන. මොකද ජනතාවට තමයි මේක බාර දිය යුත්තේ. स्वाधीन रूपवाहिनी व्यापारे हेमंत श्रीलाल අද අපි 6 වෙනි දවසට මේ අකන්න සත්‍යග්‍රහය පවත්වන්නේ මේ රටේ ඇති වෙලා තියෙන අර්බුදය විසඳන්න එකම උත්තරය මහා මැතිවරණයක් පැවැත්වීම කියලා අපි ශිෂ්‍ය සංවිධාන බහුජන සංවිධාන වෘත්තීය සමිතිය එකතු වෙලා මේ කරන අරගලය තමයි මේ අපි මෙතන දැන් අද ඉන්නේ. අපි කියන්නේ මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් රටේ බහුතරයට දෙන්න. රටේ බහුතරය කියන්නේ රටේ මිලියන 21ක් වෙත ජනතාවට දෙන්න. අපි කියන්නේ මහා මැතිවරණයක් වහම් පවත්වන්න කියලා. කරුණාකරලා ජනතාවට දෙන්න ජනතාව ඕන කෙනෙක්පත් කරගෙන මේ ප්‍රශ්නේ විසඳලා දෙයි. බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය ඉදිරියේදී ඡන්ද පොලේදී භාවිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කරනවා. සභාපතිවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකදී. ඒ ජූනි 1 වෙනිදා දාටේදී තිබුණු ඡන්ද හිමියන්ගේ දිනේ නිමිත්තෙන් පැවැත් වූ පාසල් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහී දරුවන්ට තෑගි ලබා දීමේ උත්සවයට එක් වෙමින් අතීතයේ සිට මේ දක්වා ඡන්ද පැවැත්වීමේදී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන්ද රැස්ව සිටි පාසල් දරුවන් සහ ජනතාව දැනුවත් කිරීමටද දේශප්‍රිය මහතා කටයුතු කළා. පාසල් දරු දැරියන් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන ඇති බව ඔවුන්ගේ චිත්‍ර තුලින් පිළිබිඹුවන බව මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අපි ඔක්කොම අත්තුස්සලා ප්‍රජාචන්ද්‍රවාදය ඡන්ද බලය වෙනුවෙන් පෙනී හිටිනවා. එතෙන්දී විතරයි ලංකාවේ සියලුම දෙනාට එකට එකතු වෙන්න පුළුවන්. අපි අපේ තියෙන නිදහස් දින නොයෙකුත් දින විවිධ දින අපි පාවිච්චි කරන්නේ එකට එකට බෙදිලා ඡන්දේ කියන එක අපේ පොදු උත්සවයක් කියන අරගෙන ඡන්දේ තියෙන වැදගත්කම අනුන්ගේ මතයට සවන් දීමට ඉඩ දීම අනිත් වැදගත්ම කරුණ මා හැමතැනම කියන එක. බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කිසි කලෙක ප්‍රජාචන්ද්‍රවාදය නෙවෙයි. සුබෞතරයේ මතය සුළුතරයට අගතියක් නොවනසේ ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාචන්ද්‍රවාදය. අපි ඇයි සැබෑ ප්‍රජාචන්ද්‍රවාදයේ ජීවගුණයේ ඡන්දබලයේ කියන්නේ සර්වජන ඡන්දබලයේ කොඩිය ඉයලින් එසවාගෙන යෑමට ඔබ සියලු දෙනාටම හැකියාවයිද ප්‍රාර්ථනා කරමි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය දුරේ දැරීමට හිමිකමක් නොමැති බවට ප්‍රකාශයටපත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රයිට් පෙත්සමක් අභියාචනා අධිකරණයේදී අද සලකා බැලීමට නියමිතයි. ඒ හේතුවෙන් අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අමතර පොලිස් නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ අවට ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඇසුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්. දැන් කෙටි විරාමයක්. දැන් පුවත් කිහිපයක් ලොහුඩෙන්. අසරණ දරු පවුලක් වෙනුවෙන් නිවසක් ලබා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කළා. ජනපති නිවසට ගොස් තම දරු පවුල වෙනුවෙන් නිවසක් කිල්ලු සිවුතරු පියෙකුගේ ඉල්ලීමක් ඉටු කරමිනුයි මෙම නිවස ලබා දීමට පියවර ගැනුණේ. දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ සහ ඇඳුම් පැළඳුම් ලබා දීමටද මහවැලි නිලධාරීන් කටයුතු කළා. ඉදිරි කටයුතු සඳහා වලාව කලාපයට අයත් මහවැලි නිලධාරීන්ට මෙම දරු පවුල බහර කිරීමට මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් GMS දිසානායක මහතා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේදී පියවර ගත්තා.
හක්කපටස්වලින් දරුණු තුවාල ලැබූ ඇතින්නකගෙන් කිරිබීමට ඇත්පැටවා වරින් වර ඇතින්නිය අසලට පැමිණෙන සංවේදී දසුනක් අම්පාර කහටගස්ති ගිලිය සන්තිකවව ප්‍රදේශයේදී දැකගත හැකි වුණා. වහා ක්‍රියාත්මක වූ පොලිසිය අනුරාධපුර පශු වෛද්‍ය නිලධාරීන්ගේ අවධානයට යොමු කර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළා. කෙසේ වෙතත් ඇතින්නගේ තත්ත්වය බරපතල බවයි පශු වෛද්‍යවරුන් පවසන්නේ. කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ සංවිධාන කළ කලා මංගල්‍ය කුලියාපිටිය නගර ශාලාවේදී පැවැත්තුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ශාලාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සම්පත් කැටවලගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සේවා වසම් 68කින් තෝරාගත් ශිල්පීන් මෙහිදී කලා මංගල්‍යට එක්ව සිටියා. හලාවත මාදම්පේ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලබා දෝහා කටාර්හි සේවයෙන් නියුතු ආදි සිසුන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් මාදම්පේ අල්මිස්පා විදුහලේදී පැවැත්තුණා. එක වසරේ සිට පහ වසර දක්වා සිසු සිසුවියන් 450 දෙනෙකුට මෙම ආධාර ප්‍රදානය කෙරුණා. එක් උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් 4000ක් පමණ වනවා. මීට අමතරව රුපියල් 10000 බැගින් තෑගි වවුචරයක්ද පිරිනැමුණා. යුදහමුදා කාන්තා බලකාය සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk